සමාජ සංගායනා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත පින්වතුනි, අපි කාගේත් කැමැත්ත මෙලොව ජීවිතේ දුක් විඳ විඳ ඉන්න නෙවෙයි. කවුරුත් උපන් දවසේ ඉඳලා බලාපොරොත්තු වෙන්නේ සැපවත් වූ ජීවිතයක් ගත කරන්න. මිනිසුන්ගේ ස්වභාවය සුඛකාමානි මනුස්සා දුක්ඛපටික්කුලා, සැප කැමැත්තෙන් දුක පිළිකුල් කරනවා. මේක තමයි අපේ හැටි. ගිහි වේවා, පැවිදි වේවා, ස්ත්‍රී වේවා, පුරුෂ වේවා, කවුරුත් බලාපොරොත්තු වෙන්නේ කායිකව මානසිකව දුක් විඳින්න නැතුව සැපෙන් ජීවත් වෙන්න. මේ සැප ගත්තහම කොටස් දෙකක් ඇති බව බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ කොටස් දෙක තමයි වේදිත සැප හා අවේදිත සැප. වේදිත සැප කියලා කියන්නේ විඳීම් සහිත සැපවලට. අවේදිත සැප කියලා කියන්නේ විඳීම් රහිත සැප. එතකොට විඳීම් සහිත සැපක් තියෙනවා, විඳීම් රහිත සැපක් තියෙනවා. දැන් මේ දෙකෙන් මොකද්ද හොඳ කියලා කෙනෙකුට හිතට ඇති වෙන්න පුළුවන්. විඳින සැපද හොඳ, නොවිඳින සැපද හොඳ? නොවිඳිනවා නම් ඒක සැපයක්ද? එහෙම ඇති වෙන්න පුළුවන් නේ හිතේ. අපි කියන්නේ සැප විඳිනවා. දුක් ගත්තත් ඒත් විඳිනවා. සැපත් විඳිනවා, දුකත් විඳිනවා. එතකොට මේ විඳින සැප මොනවාද? විඳින සැප තමයි ලෞකික සැප. ඒ කියන්නේ අපි එදිනෙදා ලබන සැප. එදිනෙදා ලබනවා කියලා කියන්නේ දැන් අපි කෑම ටිකක් කනවා. බඩගිනි වෙලාවට කෑම ටිකක් කෑවහම ඒක කුස පිරෙනකොට අපට ශරීරයට ප්‍රාණවත් බවක් එනවා. ඊළඟට ඇඟේ තියෙන අප්‍රාණිකත්වය නැති වෙලා යනවා. ඒ තුලින් නහර ක්‍රියාත්මක වීම නිසා මනසට ලොකු සතුටක් එනවා. අද නම් හොඳට කෑවා, බඩ පිරුණා. අන්න ඒ වගේ සමහර දවසට කියනවා අද නම් කෑම නම් එච්චර හරි නෑ. සමහර අය කියනවා මෙලවරහක් නෑ, කෑවට අර බඩගින්න නිසා කෑවා. එතන බඩ පිරුණට සැපක් නෑ. ඇයි ඒ? හිතට තෘප්තියක් නෑනේ. එහෙනම් ඔබට මේක තේරෙන්න ඕන. සරලව මම මේ කියන දේ පින්නතුනි, බඩ පිරෙන්න ඕන කායිකව ඒක සැපයක්. හැබැයි ඒක මානසික සතුටක් වෙන්නේ, මානසික සැපයක් වෙන්නේ තෘප්තිමත් භාවය පදනම් කරගෙන. එතන තෘප්තිය නැති වුණොත් සතුට නැති වෙලා යනවා. ඒ නිසායි තෘප්තිමත් බව අත්‍යවශ්‍යයි ජීවිතයකට. දැන් බලන්න, ඇඳුමක් අඳිනවා. ඇඳුමකින් බලාපොරොත්තු වෙන කාර්යයන් දෙකයිනේ. එකක් විලිවසා ගැනීම, දෙක අලංකාරය. ඕකනේ. එතකොට අඳින්නේ ඔය දෙකට වුණාට කඩේට ගිහිල්ලා ගියාට පස්සේ, ඇඳුම් කඩේට ගියාට පස්සේ තියෙන පළවෙනි ඇඳුම අරගන්නේ නැහනේ. මේක හරි, මට විලිවසා ගන්න මේක හොඳයි කියලා. මේක තෝරලා තමයි ගන්නෙ. ඒ තෝරලා ගන්නේ ඇයි? අරගෙන ඇඟට තියලා සමහරට ඇඳලත් බලලා තමයි ගන්න. එතකොට බැලුවා ඇඟ ආවරණය වන විලිවසා ගන්න පුළුවන් මේකෙන්. හරි. හැබැයි මේක කණ්ණාඩි ළඟට ගිහිල්ලා බලනවා, මේක ලස්සනද මට? මට මැච්චෙනවද? මගේ හැම කලර් එකට මේක හොඳද? මගේ උසට මේක හොඳද? මගේ මහතට මේක හොඳද? මේක දැනට තියෙන ඩිසයින් එකද? දැන් බලන්න මේ ටික බලන්නේ ඇයි? ඒ මානසික සතුට ඇති කරගන්න.
මෙතන තව පැත්තක් තියෙනවා අනිත් අයට වඩා කැපිපෙන්න මට ඇඳුමින් ඕනේ ඒක නිසා ඒ පැත්තකුත් තියෙනවා මං ඒක නොකිය මම මේ කියන්නේ මානසික සතුටක් එතන ඇති වෙනවා එතකොට කායික සතුට වගේම අර ඇඳුමින් සුව පහසුතාවයකුත් එන්න පාය නේ ඇඳුම ශරීරයට සුව පහසු සැහැල්ලුයි සරලයි ඒ වගේම එතන මනසට තෘප්තියක් එන්න ඕන ඔය කාරණා දෙකම එක්කුණු තැන තමයි සැපේ තියෙන්නේ නැත්තම් නෑ දැන් ගෙයක් හදාගන්න ගේ හදාගන්නේ ඇත්ත වශයෙන්ම අවුෙන් වැස්සෙන් පින්නෙන් සුළඟින් හොරුන්ගෙන් ඒ වගේම විසකුරු සතුන්ගෙන් ආරක්ෂා වෙන්නනේ හැබැයි නිකම්ම ගඩොල් බිත්තියක් දාලා නිකන් ලෑලි කැලි දෙකක් ගහලා දොරට හදාගන්නේ නැහනේ ඇත්තටම හිසට සෙවණක් කියලා කිව්වහම ඕන කරන්නේ ඔය බිත්ති ටිකයි අනෙක් පැත්තෙන් ඕන කරන්නේ දොරකුයි ජනේලෙකුයි හොඳට වාතාශ්‍රය තියෙනවා නම් හොඳට හිරු එළිය වැටෙනවා නම් ඒකනේ අවශ්‍ය හැබැයි අපි ඒකද බලන්නේ නැහැ ගේ සවිශක්තියත් අපි බලනවා ගේ අලංකාරය බලන ඕනේ අපි මේ මොන විලාසිතාවට අනුවද මේක හදලා තියෙන්නේ දොර නිකන් ලෑලි කැලි ටික ගහන්නේ නැහනේ ඒකට ලස්සන දොර ලොක් එකක් හයි කරනවා කැටයම් දානවා පේන්ට් කරනකොට බලනවා මොන කලර් එකෙන්ද පේන්ට් කරන්න කියලා නේ බලන්න එතකොට දොර සවිශක්තිමත් භාවයේ හිතනවා ඒක ලීය ගැන හිතනවා බලන්න කොච්චර දේවල් අපි බලනවද මොකටද ඒ මානසික තෘප්තිය සඳහා දැන් ගෙදර හදාගත්තට හදාගත්ත ගෙදර හැමදාම ඉන්න වෙන්නේ දුකෙන් නම් අයියෝ මේක මෙහෙම නැතුව මේක මෙහෙම හැදුවා නම් හොඳයි මෙතෙන්ට සාලි ගන්න නැතුව මෙතෙන්ට සාලි ගත්තා නම් හොඳයි නිදන කවරේ මෙතෙන්ට ගන්න තිබුණේ පස්සේ හිත හිතා දුක් වෙනවා ඒක නිසා එහෙම දුක් වෙන විදියට ගේ හදන්න එපා හදනව නම් එහෙම තාවකාලිකව හදලා පස්සේ ස්ථිරව හදන්න හදන ගේ හරියට හදන්න හාමුදුරුවෝ නම් කියාවේ හදන ගේ හරියට හදන්න සල්ලිකෝ කියලා හිතාවේ නෑ සල්ලි තියෙන පමණින් Tamanට ගැලපෙන ගයක් නේ හදන්නේ ඒකේ අර මනසට තෘප්තිය සහනය දැනෙන ගයක් නොවුනොත් සදා කාලික ඒ කියන්නේ මැරෙනකන් ඉන්නේ දුකෙන් අරයගේ මෙහෙම හැදුවා මගේගේ හැදුවේ මෙහෙමයි නේ එයාගේ තට්ටු දෙකට හදලා මගේ එක තනි තට්ටුවට හැදුවේ එතන තරංගයක් ඇති වෙනවා ඒව ගැන හිතන්නේ නැතුව ඔබට තෘප්තියෙන් ජීවත් වෙන්න පුළුවන් ගයක් හදාගන්න ඒ ගේ පස්සේ කඩ කඩ වෙනස් කරන්න යන්න නෙමෙයි ඕන එක සැරේ දන්න මිනිස්සෙකුට කියලා සැලැස්මක් අන්දව ගන්න නැත්තම් වැඩක් නැහැ ඒ වගේම හැමතිස්සෙම ඒක තියෙන වාස්තු දෝෂ නැති වෙන විදියට ගේ හදාගන්න නිදන කාමරේ තියෙන්න ඕන කොතනද? කුස්සිය තියෙන්න ඕන කොතනද? ඒ වගේම බුදුන් වඳින තැන තියෙන්න ඕන කොතනද? ටොයිලට් වල තියෙන්නේ කොතනද? ඔන්න ඔය ටික හිතලා ප්‍රධාන ඕකයි. එතකොට මේ වේදිත සැප ලබන විදිය මම මේ කියන්නේ. විඳින සැප විඳින සැප නැත්තම් නැති වෙනවා. හොඳට මතක තියාගන්න. ඔබේ ගෙදර බලන්න ගේ කුස්සිය තියෙන්නේ ගිනි කොන දෙසද? ගිනි කොන පැත්තේ කුස්සිය තියෙනවා නම් ආයි කුස්සිය වෙනස් කරන්න යන්න ඕන නැහැ. ඒක හරියි. ඔබේ නිදන ප්‍රධාන නිදන කාමරේ තියෙන්නේ කොතනද? නිරිත දෙසද? එහෙනම් නිරිත පැත්තේ තමයි ප්‍රධාන නිදන කාමරේ තියෙන්න ඕනේ. ඒක තියෙනවා නම් අනතෘප්තිමත් ඔබ. දැන් ප්‍රධාන දෙකක් හරි.
සාලි කොහේ තිබුණක් කමන්නේ. ඒ වගේම ටොයිලට් වල තියෙන්නේ බටහිර පැත්තේද? ටොයිලට් එක ටොයිලට් බාත්รูම් එක ගෙයි කොතන තිබුණත් කමන්නේ. මම මේ කියන්නේ අපද්‍රව්‍ය යන ටොයිලට් වල තියෙන්නේ බටහිර පැත්තේද? මේ තුන මම මේ කිව් විදියට තියෙනවා නම් ඔබට වාස්තු දෝෂ නැති තෘප්තිය තියෙන ගයක් හදාගන්න පුළුවන්. මෙන්න වේදිත සැප, විඳින සැප. නැත්තම් එක එක තැන් වලට ගියාම අරය වෙනස් කරන්න කියනවා, මෙයා වෙනස් කරන්න කියනවා, අර දොරකොඩ කඩන්න කියනවා, මේ දොරකොඩ කඩන්න කියනවා. හැමදාම මැරෙනකම් කරලා තියෙන්නේ ගේ කඩ කඩ හදන එක විතරයි. කවදාවත් තෘප්තියක් නැහැ. මම ඒකයි කිව්වේ. හදාගන්න ගේ මුලින්ම ඒක සුදුසු විදිහට හදාගත්තේ නැත්තම් හැමදාම ඉන්න වෙන්නේ දුකෙන්. ඔබ ලිඳක් කපනවා නම් ටැප් ලයින් එකක් නෙවෙයි නම් ඔබට තියෙන්නේ ලිඳක් නම් ගමේ ලිඳක් කපා ගන්නවා නම් ඒ ලිඳ කොතනද තියෙන්න ඕන? ඒක තියෙන්න ඕන උතුරු පැත්තේ. හොඳට තේරුම් ගන්න. මේවා කාගෙන් හරි සල්ලි දීලා අහගන්න ඕනේ නැහැ. නේ? දැන් මේ කියු ටිකට සමහර අය විශාල මුදලක් අය කළා තමයි ඔය ටික කියන්නේ. ඒ නිසා පින්නතුනි මෙන්න මේ කාරණා හතර ඔබ ජීවිතයට එකතු කරගත්තොත් එතන ඔබට සහනය අනිවාර්යයෙන්ම තියෙනවා. ඒකයි. ඔන්න වේදිත සැප විඳින සැප. දැන් විඳින සැපයි විඳින්නේ සැප විඳින්නේ කවුද? සැප විඳින්නේ මම. එහෙනම් සම්මුති ලෝකේ මම ඉන්නවා. අපි නිතරම කියන දේ. එතකොට සම්මුති ලෝකයේ ඉන්න මම පින්නතුනි එතනදී සැප විඳින කෙනෙක් ඉන්නවා. එයා තමයි මම. සැප විඳින කෙනෙක් ඉන්නවා. සැපයි කියලා දෙයක් තියෙනවා. සැප කියලා දෙයක් තියෙනවා. සැප විඳින කෙනෙක් ඉන්නෝ දෙයක් තියෙනවා. සැප ලබන තැනක් තියෙනවා. ඒ වගේම මේ සැප විඳිනවා. ඔන්න වේදිත සැපේ කරුණු හතර. මොකද්ද කරුණු හතර? වේදිත සැපේ කරුණු හතර තමයි සැප ලබන කෙනෙක් ඉන්නවා, සැප කියලා දෙයක් තියෙනවා, සැප ලබන තැනක් තියෙනවා, ඒ සැප විඳිනවා. මෙන්න මේ හතර තියෙනවා. මේ හතර තියෙනවා නම් ඒක වේදිත සැපයි. වේදිත සැපේ තව තියෙනවා දුර්වල පැත්ත. මොකක් දුර්වල පැත්ත? දුර්වල පැත්ත තමයි වේදිත සැපයේ පෙන්වතුනේ. හොඳට තේරුම් ගන්න. වේදිත සැපය ස්ථිර නැහැ. ඇයි? කෙනෙක් හිටියනම් කෙනා වෙනස් වෙනවා. තැනක් තිබුණනම් තැන වෙනස් වෙනවා. දෙයක් තිබුණනම් දෙය වෙනස් වෙනවා. විඳනනම් විඳීම වෙනස් වෙනවා. එනං වේදිත සැපය වහ වෙනස් වෙන සුළුයි. වෙනස් නොවන ස්වභාවයක් එහි නැහැ. ඒතර විඳින සැපේ වෙනස් වෙනවා නම් වෙනස් වෙන සැනක තැනක තියෙන්නේ දුකද සැපද? එතන තියෙන්නේ දුක. එතන සැපක් නැහැනේ. එහෙනම් මේ කියන්නේ తాවකාලික සැප ගැන නෙවෙයි ස්ථිර සැපයක් නැහැ කියන එක. ඒතර తాවකාලික සැප තියෙනවා. ඒ විඳීම් සහිත සැප. දෙවනි එක මා කිව්වා ආවේදිත සැප. ආවේදිත සැපයි එහෙම විඳින කෙනෙක් නැහැ. විඳින කෙනෙක් නැත්නම් එතන සැපයක් තියෙද? පින්වතුනි. දැන් බලන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වල දුන්නා ලෝකෝත්තර පරම සැපතෝ නිවන. නී කියන්නේ නැති කරනවා, වාන කියන්නේ තෘෂ්ණාව. නිවන කියන්නේ තෘෂ්ණාව නැති කරන එක. එතකොට තෘෂ්ණාව නැත්තං එතන මොකද තියෙන්නේ? තෘෂ්ණාව නැත්තං අන්න ඒක තමයි සැපයට හේතු වෙන්නේ. තෘෂ්ණාව තිබුණු තැන හැම වෙලාවෙම පවතින අතෘප්තිකර බව. දැන් නිවන කියලා කිව්වේ තෘෂ්ණාව නැති කරන එකනේ.
නිවන් දකින්න පටන් ගන්නකොට තෘෂ්ණාව තිබුණා. නිවන් දකින්න පටන් ගන්නකොට තෘෂ්ණාව තිබුණා. එතකොට ඒ නිවන් දකින්න පටන් ගන්නකොට තෘෂ්ණාව තිබුණට මේක නිවනට සමීප වෙන්න අර තිබිච්ච තෘෂ්ණාව ටික 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 අඩු වුණා. මමයේ මාගේ කියන ආත්ම සංකල්පය අඩු වුණා. අවිද්‍යාව ටික ටික අඩු වෙලා ගියා. එතකොට මොකද වෙන්නේ? මමයේ මාගේ කියන දේ අඩු වුණා. අවසානයේ මම කියන දෙයක් නැහැ කියලා තේරුම් ගත්තා. ඔන්න බලන්න. මම කියලා දෙයක් මම කියලා කෙනෙක් නැත්තම් මගේ කියලා ගන්න දෙයක් නැහැ. එතකොට මම කියලා කෙනෙක් නැහැ මගේ කියලා ගන්න දෙයක් නැහැ කියන්නේ පින්නොතුනේ කෙනෙක් කියන සංකල්පයෙන් ඈත් වුණා. එහෙනම් නිවනේ කෙනෙක් නැහැ. අවේදිත සැපයේ කෙනෙක් නැහැ. කෙනෙක් හිටියනම් වෙනස් වෙනවා. ඒකමයි කියන්නේ. කෙනා කියන සංකල්පය නැති වුණු තැන තමයි වෙනසක් නැත්තේ. මමය මාගේ කියන දේ තිබුණ තියෙන තාක් එතන වෙනස් වෙනවා. ඒක නැත්තම් එතන වෙනසක් නැහැ. එතන වෙනසක් නැති තැනනේ සැප තියෙන්නේ. සදාකාලික සැප. නිවන් සැප. මේක තියෙන්නේ වෙනසක් නැති තැන. ඒ නිසා පින්නතුනේ අවේදිත සැපයි කෙනෙක් කියන එක නෑ. නිවන කියලා දෙයක් නෑ. දෙයක් තිබුණා නම් අල්ලන්න පුළුවන් නම් පාටක් තියෙනවා නම් ස්පර්ශ කරන්න පුළුවන් නම් බරක් තියෙනවා නම් ඒක හැමදෙස්සෙම වෙනස් වෙනවා. ඒතර නිවන එහෙම දෙයක් නෑ. නිවන අහවල් තැනින් ලැබෙනවයි කියලා එකක් නෑ. ඒ නිසා නිවනේ තැනක් නැහැ. එහෙනම් නිවන විඳිනවද? නැහැ. අනිත් ඕනම සැපයක් අපි කියනවා විඳිනවා. හැබැයි නිවන් විඳින්නේ නැහැ. නිවන් විඳිනවා නම් විඳින එක විඳින ඕනම සැපතක් වෙනස් වෙනවා. ඒ නිසා විඳින්නේ නැහැ නිවන්. ඔන්න ඕක තේරුම් ගන්න. නිවන් විඳින දෙයක් නෙවෙයි. නිවන් විඳින්නේ නැත්තම් අන්න එතන තමයි සදාකාලික සැප. මේක තමයි අපට අත්‍යවශ්‍ය පින්නතුනේ. ඇයි වෙනස් වන සැපයක් තියෙන තැන ඇතිවන්නේ දුකයි. වෙනස් නොවන සැපයක් ඇති තැන ඇතිවන්නේ සැපයි. ඒක තමයි මේ කියන්නේ. වේදිත සැප වෙනස්වන සුළුයි. වෙනස්වන සුළු නම් එතන ඇතිවන්නේ දුකක්. අවේදිත සැප වෙනස් නොවන සුළුයි. වෙනස් නොවන්නේ නම් ඇතිවන්නේ සැපක්. ඔන්න වේදිත අවේදිත සැප දෙක. දැන් පින්නතුනි මේ වේදිත සැප ලබන ක්‍රමය මං කිව්වා. විඳීම් සහිත සැප ලබන්න අත්ති සැප තියෙනවා, භෝග සැප තියෙනවා, අනන සැප තියෙනවා. ඒ විඳීම් සහිත සැප. විඳීම් රහිත වූ සැපයක් ලබා ගන්න ඒ කියන්නේ ඒ සැප ගොඩක් නැහැ. වේදිත විඳීම් සැප නම් ඕන තරම් තියෙනවා. නමුත් විඳීම් රහිත සැප ලබන්න පින්වතුනි ඒ විදිහේ විඳීම් රහිත සැප ලබනකොට ඒකේ ගොඩක් සැප නැහැ. එවැනි සැප තියෙන්නේ එකයි. ඒ සැපත තමයි මොකද්ද? නිවන් සැපත. පින්වතුනි මේ නිවන් සැපත ලබා ගන්න බුදුදහමේ ක්‍රමවේදයක් කියලා තියෙනවා. මොකද්ද ක්‍රමවේදය? සුඛා විරාගතා ලෝකේ කාමානං සමතික්කම අස්මිමානස්සයෝ විනයෝ ඒතං වේ පරමං සුඛං. ඔන්න ක්‍රමවේදය. මොකද්ද කරන්න ඕනේ?
සුකා විරාගතා ලෝකේ. දැන් මේ ලෝකය පවතින්නේ මං කිව්ව තණ්හාවෙන්. තණ්හාව නැති තැනක ලෝකයක් නැහැ. තණ්හාව තියෙන තාක්කල් තමයි ලෝකේ තියෙන්නේ. එතකොට ලෝකේ යන පංච උපාදානස්කන්ධය. මේ පංච උපාදානස්කන්ධය තියෙන්නේම තණ්හාව නිසා. තණ්හාව නැත්තම් මේක නැහැ. එතනින් අවසන්. මේ තණ්හාව කියලා කියන්නේ මේ කුලකයේ තියෙන තවත් එකක් තමයි රාගය. එතකොට නිර්වාණය සාක්ෂාත් කරගන්න මෙන්න මේ රාගය දුරු කරන්න ඕන. ඒකයි. රාගය තියෙන තාක්කල් අපිට පින්නතුණි නිවන නැහැ. ඒ නිසා අවශ්‍ය කරන්නේ මොකද්ද? විරාගී බව. එහෙනම් සුඛා විරාගතා ලෝකේ රාගය දුරුකොට විරාගය ඇති කරගන්න. ඊළඟට තියෙනවා කාමානං සමතික්කම. කාමය තියෙන තාක්කල් අපට නිවන නැහැ. එහෙනම් ඇති කරගන්න ඕන. කාමය පරාජය කරලා කාමයෙන් නික්මිලා නෙක්ඛම්මයට යන්න ඕන. එහෙනම් නෙක්ඛම්ම සැප තියෙන තැන තමයි මොකද්ද තියෙන්නේ? නිවන. ඒකයි. කාම සැප ලබන මොනවද? පංචකාම සම්පත්නේ අපි කාම සැප කියන්නේ. මොනවද පංචකාම සම්පත්? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මේවා තමයි පංචකාම සම්පත්. මේවා ලබන්න ලබන්න එතන තෘප්තියක්, සතුටක්, తాවකාලික වින්දනයක් ලැබෙවි. සදාකාලික නෑ. ලැබිලා අවසානයේ ඒවා අපින් ගිලිහිලා යනවා. එතකොට අපිට දුක. නමුත් කාම සම්පත් වලින් සම්පූර්ණයෙන්ම දුරස්තුනාම එතන නෙක්කම් මේ තියෙන්නේ. ඒක තමයි නිවනට පාදක වෙන්නේ. අස්මිමානසයෝ විනයෝ. අස්මිමානය කියලා කියන්නේ මමය මාගේය කියන සංකල්පය. ඒ මමය මාගේය කියන සංකල්පයත් අපි දුරස් කරන්න ඕන. ඒක තියෙන තාක්කල් නිවන නැහැ. ඒක නැති වුණොත් අන්න එතන නිවන. ඒතං වේ පරමං සුඛං. ඒක තමයි පරම සත්‍යය. පින්වතුනි, පුද්ගලයෙකු තුල පවත්නා රාගය දුරුකරන්ඩ, කාමය දුරුකරන්ඩ, ආත්ම සංකල්පය දුරුකරන්ඩ අපි තුල අනුගමනය කළ යුතු වැඩපිළිවෙල කුමක්ද? බුදුදහම පෙන්වා දෙනවා මේ වැඩපිළිවෙල තමයි සීල, සමාධි, ප්‍රඥා. මේක තමයි වැඩපිළිවෙල. බුදුරජාණන් වහන්සේ මේ ත්‍රිශික්ෂාව තුල පෙන්නුවේ මෙන්න මේ ක්‍රමවේදය. සීල, සමාධි, ප්‍රඥා. සීලය ගත්තාම මේක වෙන් වෙනවා පන්සිල්, අටසිල්, ආජීව අෂ්ටමක සීලය, දස සීලය, සාමණේර සීලය, උපසම්පදා සීලය, චූල සීල, මජ්ඣිම සීල, මහා සීල. සීලය ගොඩාක් කාණ්ඩ වලට බෙදෙනවා. විසුද්ධි මාර්ගයේ සීල කාණ්ඩයක් වෙනවම තියෙනවා. එනිසා සීලය කියන එක අත්‍යවශ්‍යයි. සීලයේ මූලික දේ තමයි සංවරය, වෙන්වීම. එතකොට වෙන්වීම කියන එක අත්‍යවශ්‍යයි. වරදකින් වෙන්වීම. එතකොට වරදකින් වෙන් වුණහම කිසියම් දෙයකට අපි අවතීන වෙලා ඉවරයි. તો වරදින් වෙන් වෙලා කිටියට මදි. වරදින් වෙන් වුණු කෙනා තුළ සමාදානය වර්ධනය කරන්න ඕන. තොර සීලය සරල අවස්ථාවෙන් පටන් ගත්තා. පියවරෙන් පියවර ගැඹුරට ගියා. සීලයේ වෙන්වීමේ කොටස අදාළ වෙන්නේ කයටයි වචනයටයි. සමාදානයේ කොටස අදාළ වන්නේ සිතටයි.
මේ කොටස් දෙක හරියට තේරුම් ගන්න. හුඟා කයවෙන් වෙලා විතරක් සිල් රකින්නවයි කියලා ඉන්නවා. හැබැයි ඇති ගුණ ධර්මයක් නැහැ. ගුණ ධර්මයක් නැහැ. ස්වභාවිකයි. ඒ නිසා මෙන්න මේ ගැන අපි වටහා ගන්න ඕන කාරණා. සීලය අර්ථවත් රකින්න ඕන. සීලය අර්ථවත් රැකීම තමයි මෙතන අත්‍යවශ්‍ය කාරණේ වන්නේ. ඒ නිසා පින්නතුනි සිල්වත් බව අවශ්‍යයි. මූලික වශයෙන් කය වචන සංවර කරගත්තා. ඊට පස්සේ සිත තුළ ශක්්‍යතා කුසලතා ගොන්නක් ඇති කරගත්තා. මේක අත්‍යවශ්‍ය දෙයක්. දෙක සමාධිය. සීලයෙන් අපි යන්නේ සමාධියට. සිල්වත් බව ඇති කරගන්නා අපි ඊළඟට සිතේ එකඟතාවය අපි ඇති කරගන්න. එතකොට සීලේ සංවර භාවය ඇති කරගෙන ඊළඟට සිත එකඟ කරගන්න කියලා මෙතන සමාධියේ පැහැදිලි කරන්නේ. නමුත් සීලයේ දෙවනි කොටස ඍජුව සම්බන්ධ වෙන්නේ ප්‍රඥාවටයි. ඒ කියන්නේ සමාදාන කියන කොටස ප්‍රඥාවටයි සම්බන්ධ වෙන්නේ. ඒ නිසා මූලික පියවර සීලයේ විරමණය කියන කොටස. එතකොට විරමණය කොටස විරමණය කොටසින් පස්සේ සමාධිය ඇති කරගන්න පුළුවන්. සමාධිය කියන්නේ චිත්ත ඒකාග්‍රතාව. එතකොට චිත්ත ඒකාග්‍රතාව අපට පුළුවන් ඒක සිතේ එකඟකම තුලින් ඒ ඇති කරගන්න සමාධිය තුලින් ඊළඟට යන්න පුළුවන් අපට පින්නතුනේ ධ්‍යාන ලබන්න. ප්‍රථම ධ්‍යාන, ද්විතීයික ධ්‍යාන, තෘතීයික ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන. අන්න බලන්න සිතේ එකඟකම වර්ධනය කිරීම තුලින් සමාධිය. බලන්න කොච්චර බුදුදහම අනුපූර්වද කියලා එතකොට. ඒ කියන්නේ සරල අවස්ථාවේ ඉඳලා තමයි ගැඹුරු අවස්ථාවට ගිහිල්ලා තියෙන්නේ. එක පාරට ගැඹුරු අවස්ථාවෙන් පටන් ගන්නෑ. බුදුහාමුදුරුවෝ එහෙම දේශනාවක් කළෙත් නෑ. අනුපුබ්බ සික්කා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. අනුපූර්වයි සරල අවස්ථාවෙන් ඉඳලා ගැඹුරු අවස්ථාවට. ඊළඟට යනවා අපි ප්‍රඥාවට. ඒතර ප්‍රඥාව සීලය නැතුව ප්‍රඥාව ලබන්න බෑ. ඒකයි සීලය තමයි අර ජීවිතේ පදනම. බෞද්ධ ජීවිතේ පදනම. අන්න එතනින් පුළුවන් එහෙනම් ප්‍රඥාව ලබන්න. ප්‍රඥාව ලබන කෙනාට අත්‍යවශ්‍යයි මොකද්ද? භාවනාව. භාවනාව නැතුව එතෙන්ට යන්න බෑ. ඒතර සමත භාවනාව කියලා කොටසක් තියෙනවා, විපස්සනා විදර්ශනා භාවනාව කියලා කොටසක් තියෙනවා. මේ භාවනාවෙන් ඕනේ ඉස්සරහට යන්න. ඒතර භාවනාව ලබ කරනකොට තමයි සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත්. එතකොට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ත්වයටපත් වීගෙන යනකොට තමයි සසරට බැඳ තබන ලද රහන් වන සංයෝජන එකින් එක බිඳ දමමින් ඉස්සරහට යන්නේ. අන්න එතකොට ලෝකයට තියෙන ඇලීම අපි අතරින් වෙන් වුණා. ගැටීම් නෑ, ඇලීම් නෑ, තණ්හාව නෑ, අවිද්‍යාව නෑ. එතන තමයි ප්‍රඥාව. එතන තමයි නිවන. ඒක තමයි පින්නතුනේ අපි ලබා ගන්නවා. අපේ බලාපොරොත්තුව වෙන්නත් ඕන එයයි. පින්නතුනි අද මේ සමාජ සංගායනා මේ දහම් කරුණු කීපය ඔබ වෙත ගෙන එන්නට හිරු මාධ්‍ය ජාලයේ ගරු සභාපතිතුමා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය නිරතුරු උත්සාහයක යෙදෙනවා. ඒ නිසා ඒ සියලු දෙනාටම යහපත ශාන්තිය වේවා. ධර්ම ශ්‍රවණය කොට ධර්මඥානෙ වර්ධනය කරගත් ඔබටත් යහපත ශාන්තිය වේවා. අවසන උතුම් අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. සමාජ සංගායනා.